මම දේශපාලන අනුග්‍රහයෙන් ව්‍යාපාරික කරනවට විරුද්ධයි. දේශපාලනය එකක්, ව්‍යාපාර තව එකක්. මම ජනාධිපතිවරු කිහිප දෙනෙකුට මේ වෘත්තීය මට්ටමින් සහයෝගය දීලා තිනවා. ඒ ජයග්‍රහණියට කෙලින්ම සම්බන්ධ වුණු අපි කවමදාක්වත් දේශපාලනික වශයෙන් ව්‍යාපාර උදව් ඉල්ලලා නැහැ. එතකොට ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ඡන්දය ඉල්ලද්දී අලුත් ශ්‍රී ලංකාවක් කියන කැම්පේන් එකට මම ඍජුවම දායක වුණා. මම එතුමා කවදාක්වත් හම්බ වෙලා මම ඇත්තටම කියන්න කැමති කිසිම උදව්වක් ඉල්ලලා නැහැ. කියන්නේ මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුද්ගලික මිත්‍රයෙක්. එතකොට මගේ පුද්ගලික මිත්‍රත්වය මම භාවිතා කරලා නැහැ මගේ ව්‍යාපාරික ජීවිතේදී. මම භාවිතා කරන්න බලාපොරොත්තු වුකුත් නැහැ. පෞද්ගලික සමාගම් වලට පුළුවන්ද රජයේ නිර්දේශයකින් තොරව වෛද්‍ය පරීක්ෂණයකින් තොරව ඒගොල්ලෝගේ එකඟතාවයකින් තොරව මේ ටික ලංකාවට ගෙන්නන්න පුළුවන්ද? එහෙම ගෙන්නුවා නම් ඒක මොනතරම් වැරද්දක්ද? එහෙනම් ගෙන්නපුවා අත්අඩංගුවට ගන්න බෑ. මේ කරලා තියෙන්නේ මේ කොරෝනා වෛරසය ජාවාරමක් කරගෙන ජීවත් වෙන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ තමයි මේවා ක්‍රියාත්මක අපි දැක්කනේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉස්සෙල්ල බලෙන් පිරි වුණාට පස්සේ වැටිච්ච අමාරුව යන්තම් හිරේ දාන්න නැතුව භික්ෂුන් වහන්සේලා එකතු වෙලා හිරේ දාන්න නැතුව බේරගත්තා. හැබැයි මේ පාර ලොකු බරපතල වැරද්දක් ඔබතුමාලට ප්‍රශස්ති ගායනා කරන අය තියෙනේ. ජනාධිපතිතුමා පැත්තක ඉන්නවා පුද්ගලික අංශය තීරණ ගන්නවා. එතකොට අපි හානේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිතුමා අතර සහසම්බන්ධතාවයක් නැද්ද? එතකොට මේ රටේ ජීවිත වෙනුවෙන් වග කියන්න බැඳිලා ඉන්නේ පුද්ගලික අංශයද රාජ්‍යංශයද බැඳිලා නැද්ද? ඒකින්ද අහ ජනතාවගේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ වලදී යම් කිසි මිනිස්සෙක් මිය ගියොත් ඒකට රජයේ වග කියන්න බැඳිලා සිටිනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙන කියන එක මේ රටේ මහ ජනතාව අපි කියන්න කැමතියි. राज्य अमति की अपे महाचार्य चंद जयसुमन या लोक सौख्य संविधानें ඒගොල්ලන්ට දැන් පොරොන්දු වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලක්ෂ 5ක් පොරොන්දු වෙලා තියෙනවා මේ 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 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් ලක්ෂ 5ක් පොරොන්දු වෙලා ඒකෙන් 7 වෙනිදාට 50000ක් එනවා කියලා එයා කියනවා එතකොට ඇත්තරම දැන් ඇවිල්ලා කිට්ස් 50000ක් WHO එකෙන් ඊයේද කොහෙද අමාත්‍යාංශයට බාර දුන්නා ඊයේ පෙරේද ඒකම නෙදර්ලන්තයෙන් ගෙනාපු ටෙස්ට් කිට්ස් ටික 150000ක් රේගුවේ තියෙනවා මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඒක රේගුවේ තියාගෙන ඉන්නේ ඒ ඔක්කොම නිකන් නෙදර්ලන්තයෙන් 150000ක් නිකන් WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලක්ෂ 5ක් නිකන් ලක්ෂ 6මාරක් තිබෙනවා දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිස්සි කොවිඩ් එකට දැන් ඉතින් ওই විදිහට බලනකොට ජනාධිපතිතුමා කියනවානේ මගේ කටේ වචනේ තමයි සර්කියුලර් එක කියලා චක්‍රලේඛනේ ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනේ නිකුත් කරන්න බැරි වුනේ ඇයි ඇයි මේ පුද්ගලික සමාගමේ ඒවට මෙච්චර හදිස්සියේ